தொன்றபல்ல விஜித ஹேரத். கரு கார்க் சபா சபாபத்துமணி විශේෂයෙන් පළාත් පාලන පළාත් සභා මැතිතුමාගේ අවධානයට යොමු කරන්න කරුණු දෙකක් තියෙනවා. මීට අවුරුද්දකට පෙරත් මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේදී මා යොමු කරනු ලැබුවා. එවකට පළාත් පාලන පළාත් සභා අමාත්‍යවරයා මෙය කඩිනමින් ඉටු කරන බවට මේ සභාවේදීම පොරොන්දු දුන්නා. ඔබ කවුරුත් දන්නවා කල්මුණේ නගර සභා ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනකින් සමන්විත ප්‍රදේශයක්. එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක මුස්ලිම් බහුතරයක් ජීවත් වෙනවා, දෙමළ සුළුතරයක් ජීවත් වෙනවා. අනිත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල දෙමළ බහුතරයක් සහ මුස්ලිම් සුළුතරයක් ජීවත් වෙනවා. විශේෂයෙන්ම සයින්ද මරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල මුස්ලිම් ජනතාව බහුතරයක්ම ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසාම දීර්ඝ කාලයක් තිස්සේ මේ සයින්ද මරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සීමා කරගත්ත වෙනම ප්‍රාදේශ සභාවක් පිහිටවන්න කියන ඉල්ලීම යොමු කරනු ලැබුවා. මේ ඉල්ලීම මීට අවුරුදු ගණනාවකට පෙර ඉඳලා එන ඉල්ලීමක්. පළාත් පාලන විෂයභාර ඇමතිවරු කිහිප දෙනෙක් යටතේම මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා තියෙනවා. ඒ හැමෝම මේ ඉටු කරන්න පුළුවන් කාරණාවක් විදිහට තමයි මතු කරලා තියෙන්නේ. පහුගිය මැතිවරණ වේදිකාවලදී අගමැතිවරයා, ඒ වගේම ෆයිස මුස්තාපා හිටපු ඇමතිවරයා රවු ෆකීම් ඇමතිතුමා, ඒ වගේ දේශපාලන අධිකාරී ප්‍රධානීන් මේ ප්‍රදේශයට ගිහිල්ලා ප්‍රසිද්ධියේ ජනතාවට පොරොන්දු දුන්නා සයින්ද මරුදු ප්‍රදේශය වෙනම ප්‍රාදේශ සභාවක් බවට පත් කරනවා කියන. ඒ නිසාම ජනතාව බලාපොරොත්තු වුණා මේ සයින්ද මරුදු ප්‍රාදේශ සභාව වෙනම ප්‍රාදේශ සභාවක් බවට පත් කරයි කියලා. ෆයිස මුස්තාපා ඇමතිවරයා, හකීම් ඇමතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ තුන් පොළම ජනතාව ඉස්සරහට ගිහිල්ලා විවෘතවම පොරොන්දු දීලා තියෙනවා. නමුත් අද වෙනකන් මේ කටයුත්ත සිද්ධ වෙලා නැහැ. ඉතින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ පැහැදිලි තීන්දුවක් අරන් තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරු, ඒ වගේම අදාළ වෙනත් විෂය නිලධාරීන් සියලු දෙනාම මේ කළ යුත්තක්, මේ කළාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ ඒ මන්ත්‍රීවරුත් සයින්ද මරුදු වෙනම ප්‍රාදේශ සභාවක් බවට පත් කරාට තමන්ගේ කිසි විරෝධයක් නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එනිසාම නැගෙනහිර පළාත් සභාවේ යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. ඒකමතිකව ඒ යෝජනාව අනුමත වෙලා තියෙනවා සයින්ද මරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශ සභාවක් පිහිටවන්න. නැගෙනහිර පළාත් සභාවම ඒකමතිකව එය අනුමත කරනවා කියලා යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරන සිද්ධ වුණේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ ආසන්නයේ ඒ ප්‍රදේශයේ ජනතාව එය ඉටු නොකිරීම පිළිබඳ විරෝධතාවයක නිරත වුණා. මමත් පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව අවධානය යොමු කරා. ඒ යොමු කරපු වෙලාවේ ෆයිස මුස්තාප ඇමතිවරයා තමන්ගේ වචනෙන්ම පොරොන්දු වුණා නෑ ඒක දවස් කීපයකින් සතියකින් දෙකින් ඒ ප්‍රශ්න විසඳනවා කියලා. නමුත් දැන් අවුරුද්දකටත් වැඩි ඒ හිටපු පළාත් සභා ඇමතිවරයා අද පාලන බලයේත් නැහැ, එතුමාගේ ඇමතිකමත් නැහැ. ඒතර දැන් වජිරාභිවර්ධන ඇමතිතුමා විෂයභාර ඇමතිතුමා විදිහට පත් වෙලා තියෙනවා. ඒත් ඔබතුමාගේ මත මේ වක්කීම දැන් පැවරලා තියෙනවා මාස ගානක කාලයක් තිස්සේ. දැන් ඔබතුමා දන්නවා මේ පිළිබඳ පරිපාලන ගැටලුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ කිසි විරෝධයක් නැහැ. දිස්ත්‍රික් ලේකම්වරයා මේ පිළිබඳ තමන්ගේ අනුමැතිය ලැබලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේදී ඉතා පැහැදිලිව මේ ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතනය වෙන් කරද්දී කල්මුණ උතුර මරදමුණ පළාත් පාලන ආයතනය, කල්මුණ මධ්‍යම පළාත් පාලන ආයතනය, කල්මුණේ මහනගර සභාව, සයින්ද මරුදු පළාත් පාලන ආයතනය මේ ආදී වශයෙන් පළාත් පාලන ආය හතරක් පිහිටවන්න පුළුවන් කියන නිරීක්ෂණ නිර්දේශත් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. මේ සියල්ල තිබියදී ඇත්තටම ගත්තොත් තවමත් මේ ඉල්ලීම ඉටු කරන්නේ නැහැ. ඉතින් ඉටු නොකිරීමට හේතුවත් දේශපාලන මැදිහත් වීමක් තමයි. දකුණු අත පැත්තෙන්ම මැදිහත් වෙනවා. ඒ නිසා හරි පැහැදිලි ඔබතුමාගේ දකුණු අත පැත්ත තමයි මේකට තියෙන එකම බාධාව.
වෙන කවුරුවත් නෙමෙයි. දිස්ත්‍රික් ලේකම්ල එකඟයි, පළාත් සභාව එකඟයි. Honorable Minister, your seat, please. நீங்க உங்களோட சீட்டுக்கு போகணும். சைந்த வருது கீழதீட்டு ஓமத்தவாய் ஏன் கசாத வெந்தட்டு மந்திரத்துமணி மே பிலி வந்தவ அப்பி பஜிர அமத்துமா லங்கதி ரஷ்மிய ஹந்த கெந்தவலா ஏ ரஷ்மியமதி රිෂාඩ් බදිති අමතුමයි රෝහ්පයිගේ අමතුමයි මමයි තව අම්බාර ඩිස්ටික් අනිත් පාඩ්මෙන් මන්ත්‍රතුමාල ඔක්කොම සාකාචා කරා. මේ පිළිබඳ ඉදිරියේදී සායඳමරද ඉන්න මුස්ලිම් පල්ලි නායකවරු ඉන්නවා. ඒ වගේම කල්මන පල්ලි නායකවරු ඉන්නවා. ඒ වගේම තමල චන්දාන මන්ත්‍රීවරු මර්දමන පල්ලි නායකර ඔක්කොම කැඳවලා ඉදිරියේදී මේ පිළිබන්තින අත්තටම ඔබතුමා කියන විදියට වගේ සභාව හතරක් තිබුණා. ඒ 1987 කලින් සභා හතරක් තිබුණා. ආපෝ ඒ විදියට තමයි ඒ ප්‍රදේශ ඉන්න ජනතා ඔක්කොම ඉල්ලනවා මේ සභා පිටුවන නම් එකට සභා හතර පිටුවන කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා තමයි කොමිටි පත් කළ තිනවා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඇත්ත කතාව ගරු මන්ත්‍රීතුමා, දැන් මට මම කියපු දේ පැහැදිලිව ඔප්පු වුණා. මං ඇමතුමාට ප්‍රශ්න යොමු කරා. හැබැයි හාරිස් මන්ත්‍රීතුමා උත්තර දුන්නා. ඔබතුමා තමයි මේකට විරුද්ධයි කියන මතය තමයි තියෙන්නේ. එන කවරුවත් නෙමේ හකිම ඇමතුමත් එකඟයි, මුස්ලිම් කොංග්‍රස අනිත් මන්තිවරුත් එකඟයි. හැබැයි ඔබතුමා විරුද්ධ නිසා තමයි මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ කියන එක. මහිතන්නේ ඇමතුමාටත් ඒක හිරවෙලා තියෙන්. හකිම ඇමතුමා සහ කණ්ඩායම හොඳින් තියාගණ්ඩත් ඕනි, ජනතාවගේ ඉල්ලීමට ඉටු කරන්නත් ඕනි. හැබතුමා ඔබතුමා තරහවෙයි කියලා මේක ඉෂ්ට කරන්නේ. එහෙම නෙවෙයි, මේ උදේ මේ කල්මන ගැන තව ප්‍රශ්න මේ සභාව කතා කරා. සභාව මේ කල්මන උතුර ඩිවිෂන සැකටි ප්‍රශ්න කතා කර. ඒ වගේම සායඳමරද පළාත් පාලන ප්‍රශ්න. ඒ නිසා කල්මනේ මේ ඇත්තටම මේ ප්‍රශ්න සංගීර්ණ ප්‍රශ්නය. තම ජනතාවගේ ප්‍රශ්නය විසඳුමක් දෙන්න ඕනේ. ඒ වගේම සායඳමරද ජනතාවගේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න, ඒ වගේ කල්මන මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න. හරි කොම්ප්ලිකේට. ඒ නිසා තම මේක පරිශ්‍රමින් කරන්න ඕන. ඒ නිසා කොමිටි පත් කරලා තියෙනවා මේ පිළිබඳ සාකච්ඡා කරලා අපි ඉදිරියේදී වහම මේකන විසඳුමක් දෙන්න පුළුවන්. ඔය උත්තරේ තමයි මීට අවුරුද්දකට කලින් දුන්නේ. ඒක තේරුමක් නැහැ. ඔය සංකීර්ණය, ඔය අමාරුය කියන උත්තරේම තමයි. ඔබතුමා තමයි අමාරු වෙලා තියෙන්නේ. ඔබතුමාගේ මැදිහත් වීම තමයි අමාරු වෙලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන මුස්ලිම් ජනතාව වෙනම ඉන්නේ. ඒ කලාපයක් එක ප්‍රාදේශ සභාවක් විදිහට නම් කරා කියලා කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ගැටුම නිර්මාණය වෙන්නේ මේක නොකර හිටියොත්. එතකොට තමයි දෙමළ මුස්ලිම් ජනතා දෙක අතර ගැටුම ඇති වෙන්නේ. ඒ නිසා මේ ගැටුම වළක්වා ගැනීම සඳහා තමයි මේක වහම කළ යුතු වෙන්නේ. මේ ගැටුමක් නිර්මාණය වෙන්න තියෙන ඉඩ අපි තවත් හැදිය යුතු නැහැ. කල්මුණේ පිළිබඳ ප්‍රශ්නයක් මම කතා කරන්නේ ඒක. සර්, ගරු ඇමතුමාට වගකීමක් තියෙනවා. මේක කාලය ගත කරන්නේ නැතුව මේක තවත් කමිටුපත් කරලා මේක බෝලේ පාස් කරලා තව පස්සේ බලන්නම් කියලා හැමෝම සතුටු කරලා මේක යන්න ඇති ඇරීම තුළ මේ ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා දැන් හොඳටම කාලය ඇති. කැබිනට් මණ්ඩල එකඟතාවයේ තියෙනවා, පළාත් සභාවේ එකඟතාවයේ තියෙනවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාවයේ තියෙනවා, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ එකඟතාවයේ තියෙනවා. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. මේ තියෙන්නේ ඔබතුමාගේ කල්මුණේ ආසනයට ඡන්දවලින් බලපෑමක් වෙයි කියන ප්‍රශ්නයක්, වෙන මොකක්වත් නෙමෙයි. එහෙම හිතන්න එපා, ඒක වැරදි. එහෙම හිතනකොට ඒක තමයි ජාතික සමගියට බාධා. දැන් මෙතන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ගැටුම ඇති වෙන්න එක ප්‍රශ්නයක් වෙනවා. ඔබතුමාගේ දේශපාලන බලාධිකාරිය පිළිබඳ තියෙන ආකල්පය. ඒ නිසා ඒක අයින් කරොත්, මේ බාධකය අයින් කරොත් මෙතන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්.
ඒ කල්මුණ කියන්නේ එතන මුස්ලිම් ජනතාව ජීවිතන ඒ වගේ තමිල ජනතාව ජීවිතනවා ඒ ක්‍රිස්තියානි ජනතාව ජීවිතන බෞද්ධ ජනතාව ජීවිතන ඒ නිසා මේක හරි පරිස්සමින් කරන්න ඕන මේ ඉතිහාසයේ 1897 මේ ඒ කාලේ ඉඳලා සභා හතරක් තිබුණා දැන් ඊට පස්සේ ජනාධිපති ප්‍රේමදාස කාලේ මේ සභා හතරම එකට එක ප්‍රදේශ සභා විදියට පිටුණා. ඒ නිසා ආපෝ මේක සාධනමරට දෙන්න අපි විරුද්ධවන්නේ විරුද්ධ නෙවෙයි. හැබැයි එකට හතරම පිටුවන්නේ කියලා තමයි ඒ ඉන්න ජනතාවගේ ඉල්ලුමක්. ඒ නිසා තමයි එක සභාව ඉස්සර දැන් පිටුවනකොට අනිත් ප්‍රදේශවල ප්‍රශ්න ඇතිවෙනවා. තමිල් ජනතාව උදේ කතා කරනවා ඒගොල්ලන්ට ඩිවිෂන් සෙක්‍රටරි ප්‍රශ්න ඒ වගේම පළාත් පාලන ආයතන ප්‍රශ්න තියෙනවා මේක තමයි ගරු මන්ත්‍රීතුමා බලය විමධ්‍යගත කරනවා කියන්නේ මේ පරිපාලනයේ විමධ්‍යගත කිරීමක් බලයත් විමධ්‍යගත වෙනවා පරිපාලනයත් විමධ්‍යගත වෙනවා ඒකට කවුරුවත් විරුද්ධ නැහැ දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රී කෙනෙක් මේක එපා කියලා කිව්වේ නැහැ එතුමන්ලා කියන්නේ දෙමළ ජනතා ඩිවිෂන් සෙක්‍රටරි ඒ වගේම පළාත් සභ පළාත් පාලන ආයතන ඉල්ලනවා එතන මායිම් ප්‍රශ්න තියෙනවා මන්ත්‍රීතුමනි එතන ඔබතුමා එවිලා බලන්න මම ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා නිරීක්ෂණය කරලා තියෙනවා මේ මල් ළඟ සිටියන් මේ සීමා නිර්ණ ඔක්කොම තියෙනවා මම මේක අද්දීනේ කරලා මේ කතා කරන්නේ එද ඒකෙදි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මේක කරන්න එපා කියලා මේකට විරුද්ධයි කියලා නැහැ එතුමන්ලා කියන්නේ දෙමළ ජනතාව වැඩිපුර ජීවත් වෙන කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒ වෙන් කරපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට තවම මුදල් ප්‍රතිපාදන හරියට වෙන් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන නිලධාරීන්පත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙනමපත් කරාට නම් කරාට පිහිටෙව්වට ඒකට අවශ්‍ය කරන බලතල සහ සම්පත් දීලා නැහැ. ඒක දෙන්න කියන එක විතරයි කියන්නේ. එතුමන්ලා වෙනම මේකට විරුද්ධ වෙලා නැහැ. නෑ. ඉඩම් ප්‍රශ්න තියෙනවා. මායිම් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි දැන් සබ් ඔෆිස් විදියට එතන තමිල් ඩිවිෂන් ක්‍රියාත්මක කරනවා ඒකට අපි දැන් ඊයේ සාකච්ඡා කරා ඒකට කොමිටි ඩී ලිමිටේෂන් කොමිටි පත් කරලා අපු මායිම් කරන්න ඕන ඒ ප්‍රශ්න හරි සංගීන ප්‍රශ්න ඒකට අපි විසඳුමක් දෙන්න ප්‍රබල කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා නමට ගත්තර කමන්නේ පස්සේ උත්තරේ ඕනි ගරු ඇමතුමාගෙන් මං කියන්නේ හරි නිශ්චිත පැහැදිලි උත්තරයක් ඕනේ මේ බෝලි පාස් කිරීමක් තියෙන්නේ මෙතුම තමයි මේකට විරුද්ධ ඒක තමයි මෙතන තියෙන බාධාව එහෙම නැත්නම් ජනතාවගේ ප්‍රශ්නයක් නැහැ පරිපාලන ප්‍රශ්නයක් නැහැ සීමා නිර්ණ ගැටලුව විසඳන්න පුළුවන් එහෙම ගැටලුවක් කියලා ලොකුවට ඇති වෙලත් නැහැ මේ தত্ত্বය අපි විසඳුවේ නැත්නම් ගරු ඇමතුමා ඔබතුමා විශේෂමාර්ය ඇමතුමා විදිහට වගකීම් අරගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් අනාගතයේ දවසක බරපතල ජාතිවාදී ගැටුමක් නිර්මාණය වෙනවා බරපතල දේශපාලන ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ නිසා මම කල්තියාමේ අනතුරු ඇඟවීම කරන්න එහෙම වෙන්න ඉඩ තියන්න එපා. මෙතන මේ තියෙන ප්‍රශ්නය සාධාරණ ඉල්ලීමක් මත පදනම් වෙච්ච ප්‍රශ්නයක්. අන්න ඒකට විසඳුමක් ලබා දෙන්න කියන එක මම නැවත අවධාරණය කරනවා. දෙවෙනිව ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය. දිගට සාකච්ඡා වුණා ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් තියෙන ප්‍රශ්නේ එක නෙමෙයි. ඒ තමන්ගේ සාධාරණ ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් මැදිහත් වෙච්ච ග්‍රාම නිලධාරීන් දඩයම් කරන්න ලෑස්ති වෙනවා. අන්න ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ග්‍රාම නිලධාරීන්ට අයිතිය තියෙනවා. ඉතා පැහැදිලිව ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ 3.3 ඡේදයේ ඉතා පැහැදිලිව තියෙනවා. එහෙත් රජයේ නිලධාරයන්ගේ පිළිගත් යම්කිසි සංගමයකට අයත් වූ රජයේ නිලධාරියෙකුට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් ඇතත් නැතත් එම සංගමේ සමාජිකයන්ගේ වැටුපට හෝ සේවා කොන්දේසි වලට හෝ බලපාන ඕනෑම ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට හෝ තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හෝ ඒවා සංවිධානය කිරීමට හෝ පුළුවන්. එනිසා ග්‍රාම සේවක නිලධාරීන්ට ඒ අයිතිය තියෙනවා. එනිසා ග්‍රාම සේවා නිලධාරීන්ට දේශපාලනය කරන්න බැහැ කියලා, ඡන්ද ඉල්ලන්න බැහැ කියලා ඒ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරන්න අයිතියක් නැහැ. ඒ ග්‍රාම නිලධාරීන්ට අයිතියක් තියෙනවා තමන්ගේ සේවා අවශ්‍යතාවයන් ඉටු කරගන්න මැදිහත් වෙන්න. ඒ නිසා ඔවුන් ඉල්ලන්නේ කාලය අවසානයි මන්ත්‍රීතුමා. සේවා ව්‍යවස්ථාව කඩන්න කියන එක. ඒ නිසා මේ රටේ 6000ක් වෙච්ච ග්‍රාම සේවා නිලධාරීන්ගේ සාධාරණ හඬට ඇහුම්කම් දීලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඔවුන් දඩයම් කරන්න ගිහිල්ලා ඔවුන්ගේ දිනපොත් පරීක්ෂා කරන්න කරලා ඔවුන්ගේ බියවැද්දීම් කරලා ග්‍රාම නිලධාරීන්ව මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපා කියන එකත් අවධාරණය කරමින් මම අතර වෙනවා. බොහොම සුදේ